පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ යන්නේ ට්‍රයල් එක පෙන්වන්න බයිසිකලේ. ඉතින් ඒකට අපි ගාල්ලට යන්න ඕන. ඉතින් මේ හයිවේ එකේ ගාල්ලට යන ගමන් තමයි ඉන්නේ. යනකොට නම් ගියේ ඉතින් ටිකක් බයෙන්. මොකද අට ගහ ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම අඳුරන කවුරුත් නම් හිටියේ නෑ අද ට්‍රයල් පෙන්වන්න. ඒ වුණාට මට තංගි කෙනෙක් සෙට් වුණා. එයත් එක තමයි මම මේ වාඩිලා යන්නේ. ඔන්න ඊට පස්සේ අපි ගාල්ලට ආවා. මේ තියෙන ගාල්ලේ එක්සෑම් එක ලියන්න තියෙන තැන. මගේ මල්ලි කෙනෙක්ගේ පොඩි ඩොකියුමන්ට් වගේක් හදාගන්න අපි එක්සෑම් ලියන්න තියෙන තැනට ආවා. ඉතින් මම උදේට කාලා නෙමෙයි ගියේ. ඊට පස්සේ ඉතින් මේ මල්ලිවත් සෙට් කරගෙන මම කෑම කන්න ගියා. අපි දෙන්න උදේට ඉන්දියා අප්පයි සැමන් උයලා ඊට පස්සේ පරිප්පු කිරි හොදිත් එක්ක ඉන්දියා අප්ප කෑවා. සමහර අය බලන වැටි ඉතින් ට්‍රයිල් පෙන්වන්න ඇවිල්ලා මෙච්චර අතලගේ ඉන්න කොහොමද කියලා උදේට කෑම කකා එහෙම. ඉතින් මේ වෙලාවේ කියන්න ඕන මම ලයිෂන් එක දැම්මේ සෙවෙන් ගෝ ලර්නර්ස් එකෙන්. සෙවෙන් ගෝ ලර්නර්ස් එක තියෙන්නේ ඌරගස්මං හන්දිය බස් ස්ටෑන්ඩ් එක උඩ තට්ටුවේ. ඇත්තටම ගොඩක් හොඳ ලර්නර්ස් එකක්. මාත් එක්ක ට්‍රයල් පෙන්වන්න 30 දෙනෙක් ආවා. සමහර අය බයිසිකල් වලට විතරයි. සමහර ගෑන ළමයි ක්ලච් බයිසිකල්, වීල්, ඊට පස්සේ වාහන එහෙමත් අය හිටියා. සමහර අය වාහන වලට විතරයි. ඉතින් කොහොම හරි මේ 30 දෙනාම ට්‍රයල් එක පාස් වුණා. ඉතින් ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවේ. මොකද ඔයාලට වැදගත් වේවි කියලා හිතලා. ඉතින් ගොඩක් අයට බැරි අය ඉන්නවා, එක්සෑම් ෆේල් වෙන අය ඉන්නවා, ඊට පස්සේ ට්‍රයල් එක ෆේල් වෙන අය ඉන්නවා. ඉතින් ඒකට ලර්නර්ස් එකත් බලපානවා. අපි ලයිෂන් දාන්නේ මොන ලර්නර්ස් එකෙන්ද කියන එක. ඔන්න ඌරගස්මං හන්දිය, අලුත්ගම, ඇල්පිටිය, ඊට පස්සේ අහුංගල් අම්බලංගොඩ මේ වගේ තැනක ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ලයිෂන් එක සෙවෙන් ගෝ ලර්නර්ස් එකෙන් දාන්න. සාමාන්‍යයෙන් සාධාරණ මුදලකට එයාලා ලයිෂන් එක අරන් දෙනවා. දැන් මේ කෑම කාලා ඇවිල්ලා ටිකක් එක්සෑම් එක ලියන හෝල් එක ගාවට වෙලා ඉන්න වුණා. මේ එතෙන්ට වෙලා ඉන්න ගමන් ඉතින් ඔන්න දැන් ඉතින් මේ ට්‍රයල් එක පෙන්වන තැනට තමයි යන්නේ. බස් එකේ යන්න ඕන ටිකක් දුර මාතර පැත්තට. ඉතින් මේ ගාල්ල පාක් එක පැත්තෙන් අපි ගාල්ල ස්ටෑන්ඩ් එකට යන ගමන්. මල්ලි කෙනෙක් එක්ක තමයි මම ආවේ ගාල්ල කොටුවට. මොකද ඒ මල්ලිගේ ඩොකියුමන්ට් හදාගන්න ආවේ. ඉතින් එයාත් එක තමයි මේ යන්නේ. එයා වැඩි කතා බහ කරන්නේ නැහැ. ඉතින් මම අහන දේකට උත්තර දීගෙන යනවා. අපි දැන් ඉතින් එක්සෑම් ගැනයි, එයාගේ එක්සෑම් ගැනයි එහෙම තමයි කතා කර කර ගියේ. එයාත් මැත්ස් කරන ළමයෙක් නිසා ඉතින් අපිට කතා කරන්න දේවල් තිබුණා. මොකද එයා කියන ක්ලාස් ෆී ගැන, එහෙම පේපර් වල ලකුණු ගැන ඕවා කතා කර කර අපි දෙන්න ගියා. ඉතින් දැන් මේ ට්‍රයල් එක පෙන්වලා එන ගමන් මම ඔයාලට වීඩියෝ ටිකක් ගත්තා ට්‍රයල් එක කරන තැන. ඊට පස්සේ ට්‍රයල් එකේ වීඩියෝ එහෙම ඒක දැක්කලා එක්සෑමිනා කිව්වා ඒවා දාන්න එපා කියලා. මට ටිකක් මේ වීඩියෝ කරන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මම මේ වීඩියෝස් ටික ඩිලීට් කරලා තිබ්බා. දැන් මට වීඩියෝ මේ වීඩියෝ එකට දාන්න විදියක් නැහැ ඒවා ටික. ඉතින් ඒ නිසා දැන් මේ ට්‍රයල් එක පෙන්වලා ගෙදර යන ගමන් ගෙදර යන කලින් ගාලි ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා දවල්ට කන්න ඕන. ඉතින් ලයිෂන් එකත් ගත්තා. ලයිෂන් එක එනකොට තව මාස දෙක තුනක් වේවි කියලා කිව්වා. නිකන් රිසිට් එකක් විතරයි හම්බුනේ. ඉතින් මේ තියෙන මාතර බීච් එක හරිම ලස්සනයි. මේ බීච් සයිඩ් එක ගාල්ලට නම් ආවා. දැන් කෑම කන්න කඩේට යන්න ඕන. ඉතින් මේ යන්නේ මම හැමදාම ගාල්ලට ආවොත් රයිස් කන කඩේට. යන්නේ අර නංගිත් එක්ක යවත් සෙට් කරගෙන තමයි මම කෑම කන්න ආවේ. ඉතින් අපි කෑම කන්න තමයි මේ යන්නේ. ඔන්න කඩේට නම් ආවා. ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. ගොඩක් බඩගින්නෙන් ඉන්නේ. දැන් වෙලාව එක විතර ඇති. ඉතින් අපි මික්ස් රයිස් එකක් ඕඩර් කරා. රුපියල් 800යි දෙන්නට ඇති වෙන කන්න පුළුවන් ඉතින් මේ රයිස් එක. දැන් කන්න තමයි හදන්නේ.
ඉතින් ඔන්න ආයෙත් කියනවා ඌරගස්මං හන්දිය ඇල්පිටිය අම්බලංගොඩ අලුත්ගම හුංගල්ල බලපිටිය අලුත්ගම මේ හාවට කෙනෙක් නම් ඔයාලා ලර්නර්ස් එකකට ලයිසන් දාන්න යනවා නම් සෙවින් ගෝ ලර්නර්ස් එකට යන්න මොකද ගොඩක් හොඳ වෙයි ඉතින් කැමති අය යන්න මම කියන්නේ මගේ අත්දැකීමෙන් ඒ නිසා හැන්දෙන් තමයි කන්න ගත්තේ කම්මලියන එකෙන් කන්න එපා ඉතින් අතින්ම කෑව ඉක්මනට කන්න පුළුවන් නේ අරකින් හොරතල් කරනවට වඩා එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම.